සගම අනුමදස්සි ස්වාමීන් වහන්සේ සමගින් ධර්ම සාකච්ඡාව ආරම්භ කරන මොහොතේ මට හිතෙනවා උන්වහන්සේගේ සුවිශේෂී හැකියාව පිළිබඳ සිහිපත් කරලා આવොත් හොඳයි කියලා. අවසර ස්වාමීන් වහන්ස මම මේ කාරණාව කතා කරන්නට හිතුවේ වර්තමානයේදී මේ සසුන්කෙත අස්වද්දන නැත්නම් ශාසනීය ශෝභමාන කරන යතිවරණ මහන්සේලා බොහොම කාර්යශූර වේ කටයුතු සිදු කරන අවස්ථාවන් අපි දකිනවා. ඒ අතර මේ මොහොතවන විට බොහෝ කතා බහට ලක් වෙනවා කූරගල පිළිබඳව. මට එතන හොඳ තෝතැන්නක් බවට පත් වෙනවා මේ අද මේ මාගේ හිතේ තිබුණු වස්තු විශේෂ සාකච්ඡා කරන්නට. කූරගල පිළිබඳව ඒ මිනිසුන් තුල වුණාව ඇතිවන්නට ප්‍රධාන හේතුවක් වෙනවා කූරගල තේමා ගීතය. ඒක හරි අපූර්වයි මේ හරි කූරගලට දෙපා නගව නොබියව සිටගෙන මේ වචන එනකොට ඇඟේ මේ රෝමෝද්ගමනේ පවා සිටිනවා. මේ තේමා ගීතය ලිව්වේ වෙන කවුරුත්ම නෙමෙයි මෙහි රචකයා තමයි අපේ හාමුදුරුවන් වහන්සේ සගම අනුමදස්සි හාමුදුරුවන් වහන්සේ. මේ දේශනාව වෙනදාට සිදු කරන පූජනීය වල්පොළ ගෞතම ස්වාමීන් වහන්සේ net සමග net ශ්‍රාවකයන් සමග එක්ව ගොඩනැංපු අපූර්ව වටිනා වූ දායාදයක්. ඒ තමයි අපේ මනස උසස් කරගන්නට ලැබෙන බවුන් පැලැස්ස. බවුන් පැලැස්සේ තේමා ගීතය රචනා කළෙත් අපේ සගම අනුමදස්සි හාමුදුරුවෝ. එපමණක් නොවෙයි ඔබට මතක ඇති අපි ජාතික බලවේගයේ ගොඩනැගුව ඒ කාලේ අපි ජාතික බලවේගයේ තේමා ගීතයත් උන්වහන්සේ අතින් තමයි රචනා වුනේ. ඉතින් මේ දේවල් එක මට හිතුණා තව බොහෝ තිබෙනවා ඉදිරියට එන්නත් තියෙනවා තව උන්වහන්සේගේ තේමා ගීත. මේ 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 වගේ මිනිස්සුන්ට ජාත්‍යානුරාගය උන්වහන්සේ දේශනාව තුළ සිහිපත් කළා. බුදු ගුණ අලංකාරය පිළිබඳව වැත්තෑවේ හාමුදුරුවෝ ගැනත් සිහිපත් කළා. එතන මේ 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 දේවල් ඇහෙන්නේ ඇහුනහම අපේ හිතේ නැතු ඇතිුනේ පුදුම ගෞරවය ශ්‍රද්ධාව බුදුදහම කෙරෙහි ලොකු ශ්‍රද්ධාවක් ගොඩනැගුණා. එලෙසින්ම වර්තමාන සමාජයේ මේ ශාසන පවැත්ම පිළිබඳව සිහිපත් කරන විට ශාසනයේ මේ විහාරස්ථාන රැක ගැනීම ඒ තුළට වෙන විවිධ පීඩාවන් ඒ හමුවේ සමාජය පෙළ ගැස්වීම කියන්නේ මේ වෛරයට ක්‍රෝධයට ද්වේෂයට නෙමෙයි බොහොම සංයමයෙන් පෙළ ගැස්වීම අපූර්වට සිදු කළා ඔබ වහන්සේ මේ ගීතාවලිත් එක්ක නැත්නම් තේමා ගීත රචනයත් එක්ක. අපි හැමෝටම අපි මේ පිළිබඳව ටිකක් සිහිපත් කරන්නකෝ ඔබ වහන්සේ. මට හිතෙන එතන හොඳයි කියලා මෙය කාලීන අවශ්‍යතාවයක් කියලා මට හිතෙනවා. මොකද ඒ තුලින් අපිට අපේ ස්වාමින් වහන්සේලා කලාවට අවශ්‍ය කලාවට එහෙම අවශ්‍ය නැහැ. ස්වාමින් වහන්සේලා මේ වගේ දේවල් වලට එහෙම අවශ්‍ය නැහැ කියලා විතින් විත විවිධ හඬ මතුවෙනවනේ. නේ අපේ භික්ෂූන් වහන්සේලා අතර අපේ ඉතිහාසය ආවර්ජනය කරනකොට එහෙම අවස්ථා ඕනෑ තරම් තිබෙනවා. අපේ සාහිත්‍ය පෝෂණය වෙලාම තියෙන අපේ ස්වාමින් වහන්සේලා අතින් වැඩි වශයෙන්. වර්තමානයේ ඔබ වහන්සේ දකින කෝණය කොහොමද ස්වාමින් වහන්සේ? මෙය වර්තමානයේ ගෙනේ මේ වටිනාකම කුමක්ද? ස්වාමීන් වහන්සේලා මේ දේවල් වල යෙදීමේ වටිනාකම කුමක්ද? දෙවන සරණයි වර්ණ මහත්තයා. ඔබතුමාගේ මගේ පළවෙනි අපි ගියොත් යන පළවෙනි මංගල සාකච්ඡාවක්. මංගල සාකච්ඡාවක් ගියොත් පළවෙනි. එතකොට මේ නැවතත් හැමෝටම දෙවන සරණ ප්‍රාර්ථනා කරනවා. මේ ඔබතුමා අය තුන හතරක් කතා කරන්න ඕන කාලේ කාරණයකට සාකච්ඡාවකට බොහොම ටික වෙලාවකදී ආරද්ද වෙලාවක් මේ දිග ප්‍රස්තුතයක් මේ ඇත්තරම අනුරාධපුර යුගයෙන් තමයි අපේ ලංකාවේ සාහිත්‍ය වංශය ආරම්භ කරන්නේ. පෙදෙන් බුදු සිරිත ගදින් වත් සිරිත කියලා පද්දෙන් බුදු සිරිත ලියන්න ඕන ගද්දියෙන් වත් සිරිත පිළිබඳව ලියන්න ඕන කියලා ආරම්භ කරපු එකේ ඒ සාහිත්‍ය ගමන වීදාගම හාමුදුරුව වැත්තෑ හාමුදුරුව ආදී කොට අරගෙන අවිල්ල මේ පද්‍ය සාහිත්‍යයත් ඊට පස්සේ ගද්‍ය සාහිත්‍ය අමාවතුර බුත්සරණ ඊට පස්සේ ඔව් ජාතක කාව්‍යයන් රචනා කිරීම රචනා කරනවා ඊට පස්සේ අපි ගත්තොත් එහෙම පද්‍ය වශයෙන් අපි දැන් අද කතා කරපු බුදු ගුණ අලංකාරයේ ඊට පස්සේ ලෝබඩ සංගරාව ඊට පස්සේ මම මේ දවස්වල හරි ආසාවෙන් කියවන පොතක් කාව්‍ය ශේකරයේ පුදුම හිතනවා පුදුම රසයක් තියෙන පොතක් මේ දවස්වල මම එක අධ්‍යයනය කරමින් ඉන්නවා නවත නැවත. එතකොට ඒ යුගයන් ගණනාවක ඉඳලා භික්ෂුන් වහන්සේලා කාලීන අවශ්‍යතාවයන් සම්පූර්ණ කළා. දැන් ඔය ඕවා ලියවෙන්න හේතු තමයි දැන් මේ ගද්ය කාව්‍යයන්. ඒ කියන්නේ ඔය අපි ගත්තොත් අමාවතුර බුත්සරණ සංඝසරණ ධම්සරණ පූජාවලි ආදීව ලියවෙන්න හේතු තමයි මිනිස්සු Hindu ආක්‍රමණ නිසා
ඒ දේව ස්තෝත්‍ර කියන්න දෙවියන්ගේ ඒ යාඥා වලට ක්‍රමවේද වලට Hindu ආභාෂය තුළ වැඩෙන්න ගද්දී හාමුදුරුවන්ට ඕන වුණා මුලින් කියලා තියෙන්නේ පද්‍යයෙන් විතරක් බුදු සිරිත කියන්නේ කියලා මේ ඔක්කොම කඩලා බිඳලා දාලා මේ සම්ප්‍රදායන් ලිහලා උන්වහන්සේලා ගද්දී නුත් ඒ කියන්නේ අමාවතුර බුත් සරණ සංඝ සරණ පූජාවලිය ලියන්න පටන් ගත්තා මිනිස්සු මුදා ගැනීම උදෙසා අර Hindu ආක්‍රමණ වලින් टिबेट जाति टिबेट जाति के महिंदांगे काव्य काव्य लिवीम अदटत् सिंघल मिनीसु हामुद्रुंड ඒ කතන්දර කී කී හිටියා නම් එදා මේ වර්ණවත්ය අපිට සාහිත්‍ය නැති වෙන්න පුළුවන් සාහිත්‍යකුත් නැ මේ රටකුත් නැ ඔව් ඒ රටේ අවශ්‍යතාවයක් කාලීන අවශ්‍යතාවයක් ඒ පිරිමෙහුගේ එහෙමයි ඉතින් එහෙම ආවට පස්සේ මේ කවි කලාව සම්බන්ධව ඇත්තටම මේ ඒක වෙනම සාකච්ඡාවක් කරන්න ඕනේ කියලා ඒකයි මම කිව්වා අනාගත බය සූත්‍ර ඒ ආදී කොට ගත්ත තැන්වලදී මේ නොඑක් නොඑක් කරුණු තියෙන අනාගතයේ භික්ෂුන් වහන්සේලා දේශනා කරන බණ අහන්න නැතුව අන්‍ය අන්‍යයකක් කියන කවි කතා ගී ජනතාව සාවි ඒ වගේ හේතු ගණනාවක් ඉඳ සහ ඔය භික්ෂුන් වහන්සේලා මහා සීල යටතේ චූල සීල යටතේ ආදී කොට සීල යටතේ උන්වහන්සේලා කාව්‍යකරණේ නිරත වීම බුදුහාමුදුරුවෝ විනය කරුණ ඔස්සේ පැහැදිලි කරලා තියෙනවා ඒවා මේ උපපීම පිණිස ආජීවයේ පිණිස එහෙමයි සල්ලි හොයන්න කරන්න එපා කියලා ආජීවයේ පිණිස කරන්න එපා කියලා උන්වහන්සේ බිස්නස් එකක් නෙමෙයි බිස්නස් එකක් කරන්න එපා කියලා काव्य संप्रदाय साहित्य निर्माण समाज दायाद प्रश्न अग्निवे गटल अग्निवेपत्ति सम्माजीवे सहित यहा प्रार्थना सहित सह अरमुन सहित आवाट पास मे नूतने कति गावत लक्ष्य प्रधान तनक अभी गेकट दाटिकोत्म दे මිනිසු කවියෙන් අවදි කරීමේ ගෞරවය කවිය සහ ගීතෙන් අවදි කරීමේ ගෞරවය මේ අපිට කලින් බොහෝ දෙනෙකුට හිමි විය යුතුයි මම ඒක සඳහන් කරන්න ඕනේ දැන් කවිය ගැන ගත්තොත් මම ගීතයට වැඩිය බර කවියට එතකොට කවිය ගැන සඳහන් කරොත් අරුණ මහත්තයා මේ කවි බණ කලාව කියලා යතුන් කාය තියෙනවා ඒක දැන් සාහිත්‍යයක් කියලා තියෙනවා ඒකට මිනිසු බැන බැන යනවා ඉතින් මම ඒ සම්බන්ධ වේදාස්වල පරිශන කෘතියක් සම්පාදනය කරමින් යනවා නූතන කවි බණ සාහිත්‍ය කලාව පිළිබඳ විමර්ශනාත්මක අධ්‍යයනයක් කියලා. එහෙමයි. දස ශාස්ත්‍රීය ග්‍රන්ථයක් ලියමින් ඉන්න අතරතුරේ තමයි මේ වැඩේටත් මම ආවේ. එතකොට ඒක ලියන අතරතුරේදී මට දැනෙච්ච දෙයක් තමයි එහෙම චෝදනා කරනවා. ඒ කියන්නේ හා මේ 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 බොහොම පහත් විදිහට කියන සමහරලාට කවි බණ කාර්යය. කවි බණ කාර්යය වගේ බස් කාර්යය වගේ ඒ වගේ දාටවල දාන්න. ඒක එහෙම එකක් තියෙනවා. ඉතින් මේකට හේතු දක්වමින් මේක වෙනම කතා කරන්න ඕන එකක් වෙනම බණකින් අපි කතා කරන්න ඕන එකක් මේකේ ඇත්ත නැත්ත මොකද වික්ෂුන් වහන්සේලාම තමයි මිනිස්සු උසිගන්නලා ඒ කවි බණ කියන කවියෙන් බණ කියන වික්ෂුන් වහන්සේලා කෙරෙහි දැඩි දේශයක් ඇති කරවන. මේ හාමුදුරන්ට ගල් ගහන්න තරම් ඔළුවලින් ගහන්න තරම් තරහක් ඇති කරවන සමහර හාමුදුරු බණ කියනකොට මම ඇහිලා තියෙනවා. ඒ තරම් තරහ ඇති කරවන මේ කියන තමන්ගේම මේ වික්ෂුන් වහන්සේලා කෙරෙහි ගිහි ජනතාව උසිගන්නනවා කවි බණ කියන හාමුදුරන්ට මෙහෙම කරන්න ඕන. මේවා බණ නෙවෙයි මේවා කරන්න හොඳ නැහැ. නමුත් මේ සම්ප්‍රදාය හරියට අධ්‍යයනය කරලා ශාස්ත්‍රීය වශයෙන් පර්යේෂණාත්මකව අධ්‍යයනය කරලා ලියපු ලිපි කියවලා මේවා පිළිබඳව දැනුවත් වුණාට පස්සේ මේ මේ චෝදනා එල්ල වෙන්නේ නැහැ. අනිත් එක තමයි දැන් මේක ආරම්භ කරලා තියෙන නූතන කයිබන සම්ප්‍රදාය මම මේ එහෙම මේ ටිකක් කියාගෙන යනකොට ඔතන ආපු කාරණයට එන්න ඕන හින්දා අපේ මේ රාමඤ්ඤනිකාය වැඩ හිටපු ගුණරත්න සාරණන්ද කියන ස්වාමීන් වහන්සේගේ ශිෂ්‍යයක් රත්නයක් වෙච්ච සියඹලංගුම්මේ ගුණරත්න කියන ස්වාමීන් වහන්සේ 1950යි. එහෙමයි. ඒක කවුරුද දන්නේ තියව. එහෙමයි සත්. ඒතකොට එතනින් පස්සේ පළවෙනි කවිබණ කැසට් පටය විදිහට
මේ භික්ෂුවක් වශයෙන් ඒ දවස්වල කටයුතු කරපු ඉතින් හැමෝ දන්න එක අලවතුරේ විජිත අබේවික්‍රම මහත්මයා. එතකොට එතුමා තමයි 1982 ලංකාවේ පළවෙනි කැසට් වටේ කවිබණ නිර්මාණය වෙන්නේ පටාචාර කතාවස්තු දෙන්නේ. මේවා කියන හඳුරෝ දන්නේ නැති දේවල් වෙන්නතු මේ කරුණු කියන්නේ. එතකොට මේ මම අධ්‍යයනය කරන ඉඳ ශාස්ත්‍රය. ඉතින් එහෙම කවිය ගීතය කියන එකකින් ඒ 1982 මේ කරපු වැඩෙත් එතුමා මේ සමාජයට මේ රික්තියක් සම්පූර්ණ කරයි. මේ මොකද දන්නවද? ඒ දවස්වල 80-70 කියන දශකයන් වල මේ ගීත කැසට් ඇවිල්ලා තියෙනවානේ පුදුම විදිහට. ඒ කියන්නේ එකම කෙනා අර මේ යම් යම් මේවත් තියලා තියෙනවා මොනවද රෙකෝඩ් පවා තියලා තියෙනවා. ඒ කියන්නේ මම 100ක් කරා මෙච්චර එහෙම තියෙනවා. ඒ අතරතුරේ මිනිස්සු ඒ ගීත අරවගෙන මේ වගේන් උද්දාමයට පත් වෙලා ඉන්නකොට වර්ණ මහත්තයා මේක ධර්මානුකූල මාර්ගයට ගන්න අලවතුරේ විජිත අබේක්‍රම කිවිඳුන් වගේ අය පෑනින් කරපු ඒ සේවය ඒවා අගේ කරන්න මොන මොකද ඒ සමාජය තුළ කතා කරපුවාම හොයලා බලපුවාම මේ දැන් මේ යම්කිසි මිනිස්සු අතරට යන මාධ්‍යයක් නෙමේ කැසට් පටේ නේද අවසල තිබ්බේ පෙන්ඩ්‍රයිව් නෑ සමාජ මාධ්‍ය යූටියුබ් අරගෙන නැති කාලයක එතුමා බුදුදහම පටාචාර කතාව ජන සමාජයට අරගෙන කවි එහෙම ඇවිල්ලා ඊට පස්සේ කයිබන කියන සවින්නාසල ගොඩක් බේ වුණා ඊට පස්සේ අද ඔය කූරගල ගීතේ ලියන්න මට මහා රෑක කතා කර මං ඉන්නේ රෑ 9ට හෝ 10ට විතර ෆෝන් එකේ මේ දෙන්නෙක්ගේ කටහඬ ඇහෙනවා මං ෆෝන් එක ආන්සර් කරපුවාම වලපල ගෞතම හඳුරුවයි නිල්ලිකල ක්ෂාවෙන් ඉන්නවා ගෞතම හඳුරුවෝ මගේ සින්දුව ලිව්වා වගේ නෙවෙයි අකම හඳුරු මේක වෙනස් වෙන්නට ඕන මේ මොකද හරියටම වැඩ තියෙන්නට ඕන මං කෙලින් වැඩ තියෙන්නට ඕන කියලා මේ නිල්ලිකල හඳුරුව ගැන විස්තරات කියපුවාම අනික දෙපැත්තන්නේ ස්වාමීන් වහන්සේ දැන් බවුන් පැලස්ස හිත නිවන්නට භාවනා කරන්නට තැන මෙතන ඊට වඩා වෙනස් වූ ස්වරූපයක් තිබෙන වර්තමාන පසුබිමකයි ඔබ වහන්සේ ලියන්න වෙන්නේ ඔව් ඇත්තටම දැන් මේකෙන් මිනිස්යෝන්ගේ තව කවුරුවත් ගැන තරහක් ඇති වෙන්නත් හැබැයි හිතේ යම්කිසි එඩිතර භාවයක් ධෛර්යයක් මේ ශාසනය රැකගන්න අපේකම රටේකම ඔක්කොම හිතට එන්න ඕන මොකද දැන් ටිබෙට් ජාතික හාමුදුරුව කවි ලිව්වේ මේ රටේ මිනිසු ගැන කියලා නෙවෙයි දැන් විදේශගත මේ විරසක් ගැන කියලානේ දැන් මෙතන මේ ගැටුම තියෙන්නේ මේ පොළවේ ඉන්න මිනිසුත් එක්ක මහ පොළවේ තියෙන ප්‍රශ්නයක් තියෙනවා ඒතකොට මේ මහ පොළවේ ඉන්න මිනිසුත් තව කිරිසක් ගැන තරහක් ඇති වෙන්න තියෙන්න අනිත් හැමෝම රැකගෙන දේශ සහගත නොවන විදිහට මේක කරන්න ඕන හින්දා වැඩි සතියක් විතර මම ඇදලා යනකොට ඒ කියන්නේ වැඩි කරන්න නැතුව අතයලා වගේ හිටියා මම ඒ කියන්නේ මට දැන් මේ සම්බන්ධව යම්කිසි අදහසක් එන්නේව නැති ගතිය මොකද කූර කර ගැන මේ එම ලිඛිත මූලාශ්‍ර හොයාගන්න අමාරු වුණා. අමාරුයි. දැන් අර එක කවි පන්තියක් මට එවලා තිබුණා. ඊට පස්සේ එක්කෙනෙක් ඒක කියවලා ඒකෙමුත් අදහසක් ගන්න බෑ. නමුත් මම කූරගල ගිහිල්ලා නෑ. ඒකයි ප්‍රශ්නේ. දැන් සින්දුව ලියන්න කියද්දි මං ගිහින් නෑ. එහෙමයි. ඊට පස්සේ විස්තර හොඳට මං අන්තර්ජාලයේ භාවිතා කරලා හොයලා තමයි ඔන්න හොයන්ට ලියන්න ලැහත් වෙලා කල්පනා කරනකොට නිල්ලිගල හඳුර අය හැන්දෑ වෙලාවක කතා කරා. දාගල්ල මට මේ වැඩේ ඉක්මන් කළා ඕනකම හඳුරු මොකද වැඩේ ඉවර නැද්ද කියලා මං කෝ අද රෑ එළිවෙන්න ඉස්සලා කොහොම හරි දෙනවා කියලා රෑ දෙකයි ගානක් වරන මහත්තයා මේ සිංදුවේ කියලා යවනකොට එතකොට මේ ඔගේ පද ටික මට යන්තම් එහෙම් මෙහෙම් මතකනේ සංකනාද පිඹ සියවර සසුනට බුදු කළ අති පූජනීය මහරහතුන් සදහම් මතහල කියලා ඉන්නේ රන් රසුදල් නදීම් පුදා දෙවරු පුද දෙන අපේ උරුමේ කූරගලයි තුන්හිත පැහැදින. එහෙමයි. බුදුරුමේ පුරකලයි තුන්හිත පැහැදින. ඒක හිතට දැනෙනවා. ඒකට දැනෙනවා. ඒකට දැනෙන්න මොකද සංකනහද පිඹසියවර සසුනට බුදු කල කියන්නේ එහෙම දෙයක් ගන්න වරන මහත්තයා මේ මම ਵਿਚාරය කරගන්නවම නෙවෙයි මගේදී. නමුත් මේ මගේ පද ටිකේ මම මේ හැබැයි ආభాෂය දැනගන්න මිනිසුන් කැමති ශ්‍රාවක කැමති. ඒකට හේතුව තමයි වරන මහත්තයා මේ තන ගොඩනගන්න හේතු වෙච්ච දේ දැන් අපේ මේ දේශීය සම්ප්‍රදාය තුල අපේ බෞද්ධ උරුමය තුළ පන්සලක් පූජා කරන පන්සලකට ගම්වරයක් පූජා කරන ක්‍රමයක් තියෙනවා තිබිලා තියෙනවා එහෙමයි එකක් තමයි ඔය මට එක ස්වාමීන් වහන්සේ කෙනෙක් ඔය උඩවල පැත්තට වඩිනකොට එක පන්සලක් පෙන්වලා කිව්වා මෙන්න මේ කන්ද උඩ නැගලා එක්තරා යෝධියෙක් මට පන්සලේ මතක නෑ නම යෝධියෙක් හක්ගෙඩියක් පිම්බර පස්සේ උසදේව යෝධයා අන්න සංකපාලේ එතකොට ඒ මායිම ලකුණු කරලා තියෙන්නේ පන්සලේ මේ
ඒ සංකනාදේ මේ කියන්නේ සග්ගදී හඬින් කියලා කියන උන්වහන්සේ ඒ මෛත්‍රී අතෝ මේ කොකාවල කෝසල හාමුදුරුවෝ හිම ඔය පිළිබඳ වෙනවා පැහැදිලි කරන සංකපාලේ අන්න හරි සංකපාලේ හරි ඒකවල ඔයක මේ මට කියලා දුන්නේ මේ මගේ සහෝදර හාමුදුරුවෝ මතක් කරන්න ඕන බරගම සිරිනන්ද හාමුදුරුවෝ උන්වහන්සේ තමයි මේ අපි කොහේ හරි ගමනක් වඩින අතරතුරේ මේ පන්සල පෙන්නලා මට මට ඕකත් ඔළුවේ තිබුණා උන්වහන්සේ සිදලු ගන්න ඉගෙන ගන්න උන්වහන්සේ කෙනෙක් උන්වහන්සේගේ කියුව එක මට ඔළුවේ තිබුණා ඊට පස්සේ අනිත් එක තමයි අද ගාමී කියන්නේ බොහොම මේ මංගල අවස්ථාවක් ආරම්භ කරන්නේ හග්ගෙඩියක් ඉබලා ඊට පස්සේ ගැටබෙර වයලා මට හිතුණා මේ මහා කන්ද පූජා කරනකොට මේ කුඩේ ඉඳලා හග්ගිරි පිබින්ද ඇදිනේ මේ මුළු පලාතරම හෙන්න දැන් කූරගල පූජා කරන්නයි යන්නේ සංඝ සතු කරලා කියලා මට ඒ ඇතිවෙච්ච සිතුවිල්ල තමයි මම ලියන්නේ සංකනාද පිඹ සියවර අනන්ත සග්ගෙඩි හඬ ගැටබෙර හඬ ඒ මොකද ඒ පූජා කරන කාලවල ඒ අදාළ වාද්‍ය භාණ්ඩ ඒවා භාවිතා කරලා තමයි මේවා ගෞරව කරලා සාසනයට පූජා කරන්නට ඇත්තේ කියලා ජයතුරා නාදේ මේ ඇහෙන්නේ හැම තැනම නිම්වාද දෙන්න කියන්නේ ඒක මහා පර්වතයක් අපිට දැක්කාම පේනවා එතකොට ඒ මහා ප්‍රදේශයකට මහා පැත්තකට පැතිරෙන ඒ ස්වභාවය ඇති කරන්න. එතකොට මට ඕන වුණේ ඒ ඓතිහාසිකත්වයක් මේකට පෙන්වන්න. ඉතින් මම දැක්කා ඊට පස්සේ නෙල්ලිකා හාමුදුරුවෝ මේ පින්කම් වලදී හග්ගිරි පිබලා අනිවාර්යයෙන්ම ඒක සජීවීකරණය කළා. ඒක සජීවීකරණය කළා තමයි මේ විෂුවල් එමත් හදලා තියෙන්නේ. ඒ වීඩියෝ පටපවා නිර්මාණය කළා තියෙන්නේ ඒ හරහා. ඉතින් වර්ණ මහත්තයා අපිට මේ භික්ෂුන් වහන්සේ තමයි මේ රටේ දැන් විවිධ කවියෝ ගීත රචකයෝ ගොඩක් ඉන්නවා. අපි ඒයට ගරු කරන එයාගේ නිර්මාණ බොහොම විශිෂ්ටයි ලස්සනයි. හැබැයි සියවස් ලකරින් ආරම්භ කරපු කවි මග කාව්‍ය කරණේ අනුරාධපුර යුගයෙන් ආරම්භ කරපු කාව්‍ය කරණය විවිධ යුගයන්වල මේ රටේ නොමැකෙන සංදේශ කාව්‍ය ගත්තා. ඊට පස්සේ මේ බුදුගුණ අලංකාරයේ මේ බුදුගුණ අලංකාරයේ කියවපුවාම ඇති බුදුහාමුදුරුවන්ගේ දෙතිස් මහපුරුෂ ලක්ෂණත් මේකේ තියෙනවා. බුදුගුණත් තියෙනවා. උන්වහන්සේගේ තියෙන ශරීර ස්වභාවයක් තියෙනවා. බුදුහාමුදුරුවන්ගේ කෞසල්‍යයක් තියෙනවා. මෙන්න මේවා සමාජගත කරන්ඩ මේ හාමුදුරුවෝ දක්වපු පෑණියේ දස්කම ඉතින් නූතන භික්ෂුවගේ අවශ්‍යතාවයක්. කියන්නේ බුදුරජාණන් වහන්සේ ජීවමාන සංඥාවෙන් දකින්න පුළුවන් බුදුගුණ අලංකාරය කියවනවා. අලංකාරය කියවනම් කියන්නේ සිතුවම් වෙනවා හදවත තුළ. එහෙමයි. මේක නේවට කියන විෂුවල් ඉමේජ් කියලා නේ වාක් චිත්‍රම වෙනවා කියලා කියනවා. එතකොට මේ විෂුවල් ඉමේජ් හිටවල ඇති වෙන්න වාක් චිත්‍රම වාගන්න මේ කරලා තියෙන කාව්‍යශය කරේ. ඊට පස්සේ අපි ගත්තොත් එහෙම ගුත්තිල කාව්‍ය වගේ දේවල් මේ මිනිසුන්ගේ සමාජය තුළ මේ කවිබන කියන්න හොඳ නැහැ, කවිබන අහන්න හොඳ නැහැ, බන කවි හරියන්නේ නැහැ කියලා මේ පොත් උච්චලා දාන්න කියලා කියන්නේ. එහෙම කරන්න බෑනේ. මේ විනාශ කරන්න බෑ. මේක මහා සාහිත්‍ය සම්ප්‍රදායයි. සාහිත්‍යයක ආගමනය. ඒ නිසා නූතන භික්ෂුව මම කියන්නේ දැන් මේකෙන් දුරස් වෙලා මේ පාරදී මර වගේ මේ වගේ දැන් කවියක් වුණත් කියන්නේ නැතම් හාමුදුරුවෝ බියටපත් වෙලා තියෙනවා. නැතම් භික්ෂුන් වහන්සේලාට ප්‍රසිද්ධියේ සමාජ මාධ්‍ය තුල චෝදනා කරනවා බණිනවා. හැබැයි මම කියන්නේ ඒ බණින්ට ඉස්සරලා ඔය අනාගත බය සූත්‍ර, ගීතස්වර සූත්‍ර ඕවා පිළිබඳව හොඳ දිගහැරීමක් අධ්‍යයනයක් කරන්න ඕනේ. මොකද වචනාර්ථය නෙවෙයි ගම්‍යාර්ථය තියෙන්නේ වෙන දෙයක් වෙන්න පුළුවන්. දැන් අපි ගත්තොත් එහෙම එහෙනම් බුදුහාමුදුරුවෝ ඉස්සරවම බණින්න ඕනේ වංගී සාමුදුරන්ට. වංගී සාමුදුරුවෝ කියන්නේ හිටියන කවිකාරී. ඉතින් උන්වහන්සේ රාගයමුත් අධික චරිතයක් කියලා තියෙන්නේ බණ පොතේ හම්බෙන්නේ. උන්වහන්සේගේ රාගය ඇති වෙච්ච වෙලාවකදී ආනන්ද හාමුදුරුවන්ගෙන් පිළිසරණ යදපු හැටි මේ වල්පොල ගෞතම හාමුදුරුවන්ගෙන් බණකදී මම ගෞතම හාමුදුරුවන්ගේ ධර්ම දේශනා ශ්‍රවණය කළා. ඉතින් උන්වහන්සේ හරි ලස්සනට මේ පැහැදිලි කරලා දුන්නා. අදකයි මත වෙලාවකදී ඒ උන්වහන්සේ ඒකෙන් මම තේරුම් ගත්තා උන්වහන්සේ චරිතය මෙහෙම එකක් කියලා. උන්වහන්සේ බුදු හාමුදුරුවෝ ගැන කාමරේ උන්වහන්සේගේ හිටිවන කවි කාළුදායි හාමුදුරුවොත් එහෙම හිටිවන කවි කියපු භික්ෂුව. නිසා භික්ෂුව පෑන බිම තැබීම පෑනින් ඈත් වීම මේ කාව්‍යකරණය ඒක හැබැයි මෙහෙම එකකුත් තියෙනවා. මේ වර්ණ මහත්තයා මේක කරන්න ඉස්සරලා මේ කවි හතරක් පද හතරක් කියන්න ලියන්න උරුුණාට මදි. ඒකට අදාළ වෙන සංයමය අපි කතා කළ යුතු පරාස
ඒව භික්ෂුවට බස්වහර හාමුදුරුවරු අනිවාර්යයෙන්ම මොකද ඒ ඒව පිළිබඳව අධ්‍යයනය කරන්න නැතුව ගියාම තමයි සමාජයේ ප්‍රහාර වලට අහු වුණාට පස්සේ ඒවට උත්තර දී ගන්න බැරි වෙන්නේ. එහෙමයි. ඒ නිසා දැන් ඔය ගීත රචනා කිරීම සම්බන්ධව මම දැක්කා කමෙන්ට් වල විවිධ જાති කතා කියලා තියෙනවා. එහෙමයි. ඒ කියන්නේ ඒ ගීතේ සම්බන්ධව එක කමෙන්ට් වල මේ જાති කියලා තියෙනවා මම දැක්කා. හැබැයි ඉතින් මම සතුටු වෙනවා श्रद्धावश्य ඒ කියන්නේ වර්තමාන නූතන භික්ෂුවගේ හාමුදුරන් වහන්සේලාගේ අධ්‍යයනය අතිශයින්ම අවශ්‍ය කරනවා. දැන් මම ඔබට යෝජනා කරනවා පුංචි වණ්ඩාර සම්මස්කල මහත්තයාගේ ඔය සිංහල වංශය වගේ පොත් සිංහල සාහිත්‍ය වංශයේ මහලු කුෂේත් පොත් අද ලැබුවා මම පිටු දිනවා 1003ක්. ඔව්. හරිද? ඒ වගේ පොතපත වගේ පොත්පත් අධ්‍යයනය කරමින් මේ ශාසනයේ යම් කිසි අවශ්‍යතාවයක් සම්පූර්ණ කරගන්න මොකද පෙදෙන් බුදුසිරිත කියලා අරන් ආපු මේ නිර්දේශේ ඛණ්ඩනය කරලා නෑ ගද්දීනොත් බුදුසිරිත අපි ලියනවා කියලා අමාවතර බුත්සරණාදී ලියන්න පටන් ගත්තා වගේ ඕනම වෙලාවකදී ශාසනය සුරක්ෂිත කරන්ට මේ නූතන තියෙන විද්‍යුත් ක්‍රමවේදයක් එක්ක ඕනම එක්ක ගැටෙන්න මේක හැකියාවක් තියෙනවානේ. ඕනම එක්ක ඕනම දැන් මේ ගීතය කියන එක අපිට නූතන ක්‍රමවේදයක් එක්ක එකතු කරගන්න පුළුවන් විදිහක් තියෙනවා. ඒතර ඒකට වීඩියෝ නිර්මාණ කරලා තියෙනවානේ. හරි. ඉතින් එහෙම කරන්න මම කියන්නේ වරණ මහත්තයා වික්ෂුව අතිශයින්ම සූදානමින් ඉන්නට ඕන. හාමුදුරන් වහන්සේලා සූදානමින් ඉන්නට ඕන. මේ සාහිත්‍ය තුලින් බෞද්ධ සාහිත්‍ය තරම් රසවත් එකක්, මිහිරි එකක්, ඒ වගේම තමයි ලෞකික නොවන ලෝකෝත්තර සුවයට අරගෙන යන්න පුළුවන් සාහිත්‍යයක් ලෝකෙ කොහෙවත් නැහැ. බටහිර සාහිත්‍යයේ ලෞකිකත්වය වැඩි. සංස්කෘත සාහිත්‍යය ගද්දී ඒකේ ලෞකිකත්වයේ පරතර තියෙනවා. හැබැයි බෞද්ධ සාහිත්‍යය තුලින් කවියෙක් අහලා කවදාවත් මිනිහෙක් නිරේට ගියා කියලා කොහි බණ පොතකවත් නැහැ. හැබැයි කවි අහලා සංඝසතනමක් රහත් උනායි කියලා ඉලබට සංග්‍රහවේ කියනවා. ඒක තියෙන්නේ සංයුක්ත අට්ඨ කතාවේ වංගීස සංයුත්තේ. එහෙමයි. ඒක හාමුදුරන් වහන්සේලා 69ක් නෙලන මේ කුඹරක නෙලන කාන්තාව කියපු බුදුගුණ අහලා ඒ වගේම බුද්ධානුස්සතිය වැඩිලා උන්වහන්සේලාට පුළුවන් වෙලා තියෙන රහත් වෙන්න. එහෙමයි. අටුවාව පිළිගන්න වික්ෂුන් වහන්සේලාම තඩි ගහන්න ගත්තාම මේ වාක් ප්‍රහාර ගන්න හෙල්ල කරන්න ගත්තාම බණ කියන වික්ෂුන් වහන්සේලාට කවියෙන් එහෙම සංගමයෙන් කියන වික්ෂුන් වහන්සේලා විය යුතුයි මේක කරනකොට. එතකොට සංගමයෙන් කියන වික්ෂුන් වහන්සේලාට වාක් ප්‍රහාර එල්ල කරන්න ගද්දී ඒක මේ අටුවාවට පටහැන්නේ නේද? එතකොට අටුවාව පිළිගන්න හාමුදුරුවරුම තමයි දොස් කියන්නේ. කවි කියන්නේ හොඳ නැහැ හාමුදුරුවනේ කියලා. හාමුදුරුව 69ක් රහත් වෙලා දිනවා කෙල්ලෝ ටිකක් කවි කියනවා. ඉතින් ඒක හරි අහුරුයිනේ. ඒ නිසා මේ බුදුගුණ බුදුරජාණන් වහන්සේ පිළිබඳව සඳහන් කරන ඒ වගේම මේ පෞරාණික ඓතිහාසික ස්ථාන සුරක්ෂිත කරන වරණ මහත්තයා අපේ පෑනේ බලය පෑන අවියක් කරගෙන කටයුතු කරන්න ඕන වෙලාව සූදානම් වෙන ඉතින් ඒ නිසා ওই පළවෙනි අවස්ථාවේ අපේ ගෞතම හාමුදුරන්ගේ බවුන් පැස්සේ තේමා ගීතයත් එහෙම තමයි. ඒකට ඒකත් හදන්න හිතලවත් නැතුව ලියපු එකක්. ඒක ඒතකොට උන්වහන්සේ මෙහෙම කිව්වා මේ විදිහට වහලා තියෙන්න ඕන මේ උලුක් ඉලුක් හැවන කරනවා. ඊට පස්සේ ලන්තෑරුම් එල්ලන්නේ යන්නේ. ඒ වගේ කතා ගොඩාක් උන්වහන්සේ කිව්වා. ඒ කියන එකේ ආශ්‍රයෙන් තමයි මට ලියා ගන්න පුළුවන් වුණේ. මේකත් එහෙමයි. මම ගොඩාක් සතුටු වුණා ඔබතුමාගේ ප්‍රශංසාවට අගය කිරීමට. මොකද මේ වගේ සින්දුවක් කියලා මාධ්‍යයක කතා කරලා නැහැ. කතා කරන්නේ නැහැ. මේ වගේ ගීතයක් සහ මේ අනික තමයි අරුණ මහත්තයා රචකයා පිළිබඳව අතිකාවන්නේම නැහනේ. ගොඩක් අඩුයි. වෙන්නේම නැහැ. දැන් අපි කවි බණක් ලිව්වත් සමහර භික්ෂුන් වහන්සේලා පවා ඉන්නවා, අපේ හාමුදුරුවෝ පවා ඉන්නවා. උන්වහන්සේලා කැමති නැහැ අපි ලිව්වේ කියලා ඒක කියන්න. දැන් මේ හොඳම දේ තමයි දැන් මේ මෙතනදි කියන්න ඕන මේ තේමා ගීත කිහිපය පමණක් නෙවෙයි net රේඩියෝවේ ඕනෑතරම් ඔබ අසා තිබෙන කාව්‍යමය යුගාසන ධර්මදේශනා. ඉතින් ඒ කාව්‍යමය ධර්මදේශනා බහුතරයකත් රචකයා තමයි අපේ හාමුදුරන් වහන්සේ. ඔය අවුරුදු ගානක් එක දිගට ලිව්වා. ඒ කියන්නේ තිරේන් පිටුපස චරිතයක් උන්වහන්සේ. හැබැයි අර උන්වහන්සේගේ දේශනාව තුලත් මම දැක්කා මේ යමක් දැනගත් පළියට
මාන්නය ඇති කර ගැනීමේ හානිය පිළිබඳ සිහිපත් කළා. ඉතින් මේ ගොඩක් අයට වෙලා තිබෙන උන්නෝයදී තමයි උන්වහන්සේ බොහොම තිරයෙන් පිටපසින් ඉඳලා බොහොම අල්පේච්ඡය මේවා දේව මේ මේ දෙස සාවධානව බලලා උන්වහන්සේත් යම් ආකාරයකට සතුටු වෙනවා. අනේ මම ලියපු දෙයකින් කෙනෙකුගේ ශ්‍රද්ධාව ගොඩ නැගුණා නේද? මන් ලියපු කෙනෙකුගෙන් ශාසනය ආරක්ෂා කරන්නට වෙහෙර විහාරස්ථාන නැවත ගොඩ නගන්නට ලොකු ශක්තියක් ඇති වුණා නේද? අනිත් පසින් මම බුදුරජාණන් වහන්සේට සාධාරණයක් කළා නේද? උන්වහන්සේගේ ධර්මදේශ උන්වහන්සේගේ මේ දේශනාව නැත්නම් උන්වහන්සේගේ මේ ශාසනය තවදුරටත් සමාජගත කරන්නට මගේ අතින් මගේ පෑනින් වචනයක් තියුණා නේද කියලා මෙහිම බොහොම සංයමයෙන් බලන්නට අපි හැමදෙරු පුරුදු වෙලා තිබුණ උන්වහන්සේ මේ පිළිබඳ වැඩි වශයෙන් කතා කරන්නත් කැමති වෙලා හිටියේ නැහැ. අපේම අපේක්ෂාව වුණේ මේ උන්වහන්සේව මේ කතාවට නැත්නම් මේ අනුශාසනාවට පොළඹවා ගැනීම. සනස ඇත්තටම දැන් මේ මේ කතාවෙන් අපි අනිත් පසට එනකොට වර්තමානයේ තිබෙන මේ ඔබ වහන්සේ අර සිහිපත් කළා මට ඇත්තටම එක මැවි පෙනුණා විශාලා මහනුවර නැවත ඔබ වහන්සේ චිත්‍රණය කළ අපේ බුදුගුණ අලංකාරයත් එක්ක. එතකොට මේ වර්තමාන සමාජයේ අපි දකින දෙයක් ඔබ වහන්සේගෙන් මම දැනගන්නට කැමතියි. කෙටියෙන් හෝ අපිට කාල වේලාවක් ටික වේලාවක් තිබෙන්නේ මිනිස්සුන්ට දැන් බුදුරජාණන් වහන්සේගේ ධර්මයත් එක්ක විනය කියන එක අපේ සමාජයේ අපි නිතරම දකින්න ඕන දෙයක් නේ. සැබවින්ම බෞද්ධයෝ ඉන්නවා නම් බෞද්ධකමට ලොකු ගෞරවයක් දක්වා ඉන් හික්මෙනවා නම් අප තුළ විනය තියෙන්නට ඕන ගොඩක් වෙලාවට. මේ මේ කතා කරන මගේ ඉඳලම මේ වර්තමානයේ විනය අවශ්‍යම වෙලාවක් කියලා මට අපේ හඳුරන්නේ හිතෙනවා. අපි දැන් පළවෙනි කොරෝනා දැල්ල අහවනේ පුදුම බියකින් හිටියා. විනයට වැඩිය බිය වුණා. ඊට පස්සේ දෙවෙනි කොරෝනා රැල්ලේදී යම් තරමකට සමනය වුණා බිය. දැන් මේ තුන්වෙනි කොරෝනා රැල්ල ඇවිල්ලා අපිට පුන පුනා කියනවා මේක තමයි මාරාන්තිකම කියලා. මේකෙන් ගැලවීම ලේසි නැහැ කියලා. ඒ වගේම ව්‍යාප්ත වීම අතිශයින්ම වේගෙන් සිදු වෙනවා කියලා. මේ වගේ මරණය පිළිබඳ චේතනාවන් මවලා කිව්වා. අපි එවෙලෙට අහනවා මම ඔබ වහන්සේට මේ සාකච්ඡාවට මත් වෙන තේ කාරණා සිහිපත් කළා. එළියට ගියාම මටත් වෙනවා ඒක. බොහෝ දිනකට මම හිතන්නේ එහෙම වෙන්නේ නැති මාස් දෙකක් දාගෙන එළියට බහින්නේ. ටික වෙලාවක් ගියාට පස්සේ අමතක වෙනවා. අපි තුල විනය ගොඩ නැගිලා නැද්ද? නැත්තම් අපේ හික්මීම අඩුද? අපේ සතිය අඩු වෙලාද? මොකක්ද අපේ හැමෝටම ඔබ වහන්සේ දකින විදිහට මේ වගේ තත්වයකට හේතුව? ඇත්තටම වර්ණ මහත්තයා මේ දැන් ඔබ බුදුදහමේ කතා කරන විදිහට අපි ගත්තොත් එහෙම දැන් බුදුහාමුදුරන්ටත් ඔය විනය ශික්ෂාපද පනවන්න හේතු වෙන කාරණා අතර ශාසනය ආරම්භ වෙලා බොහෝ කාලයක් ගත වීම එක හේතුවක් බවට පත් වෙනවා. එතකොට ඒ එතකොට වික්ෂුන් වහන්සේලා විවිධ දෙනා විවිධ අදහස් ඇතිව අර ශාසනයේ පවට තිබුණු බිය එහෙම නැත්නම් අර සබ්බ පාපස්සකරණං කුසලස් උපසම්පදා සචිත්ත පරියෝධපනං ඒතං බුද්ධාන ශාසනං කියන නිර්දේශයට තිබුණු බය සහ එකඟතාවය ඒකෙන් බැහැර වෙලා ඊට පස්සේ තමන්ට රුචි දේවල් ශාසනය තුල ක්‍රියාත්මක කරන්න උත්සාහ කරනකොට බුදුහාමුදුරුවෝ අවුරුදු 20ක් විතර යනකොට තමයි විනය පනවන්න උත්සාහ කරන්නේ. එතකොට මේකෙත් එහෙමයි අපි මේකට ගලපුවොත් එහෙම වරණ මහත්තයා හොඳට පේන දෙයක් බලන්න පළවෙනි කාලේ මෙවැනි වසංගතයක් එනවා කිව්වට පස්සේ ඔබතුමාම සදාන් කරා වගේ එළවලුත් සදාන් ගාලා හොදලා ගත්ත කාලයක් තිබ්බද? එහෙම තත්ත්වයක් තිබුණු යුගයක් තිබුණා. අතරම ඒ දවස්වල මේ ඇදිරි නීතිය ඒ කියන ජාතිය වලට නීතිය තුලින් සහ ජනමාධ්‍ය තුලින් ලොකු මේකක් ලැබුණා. සමාජය පාලනය කරන්න يعني මේ ගොඩක් අය මේ දොස් කියන්න ගත්තා. මේ මී පෙට්ටි පෙන්වන එක අරවා මේවා පෙන්වන එක හොඳ නැහැ අරවා මේවා කියලා. හැබැයි මිනිසුන්ට තේරෙන්න ගියා ඉතින් මිනි පෙට්ටි එක තමයි යන්න වෙන්නේ මේ අපි මේ විදිහට හැසිරුණා. ඒවා මිනිසු තේරුම් අරගෙන පළවෙනි සැරේ බොහොම හොඳ විනය සහිත පාලනයකට ගියා. හැබැයි දෙවෙනි වතාවේ එක ටිකක් අඩු වෙලා පේනවා අපිට. එතකොට අර කාලයාගේ හැවෑම තුළ ඒ තමන්ගේ තියෙන අත්දැකීමුත් එක මොකද දැන් මිනිස්සු දැන් පළවෙනි එකේදී මේක ගැන අත්දැකීමක් නැහැ. පළවෙනි එකදී විකල්ප හොයන්න ගත්තා මේ නීති වලින් බේරෙන්නේ කොහොමද? කොරෝනාවෙන් බේරෙන්නේ කොහොමද? මාක්ස් නැතුව ගියාම අහු වුණාම මොකද කරන්නේ? ඒ ඔක්කොම දැන් තේරුම් ගන්න ඉවරයිනේ. අර අර මේ හෙල්මට් එක පොලිසියට අහු වෙනවට දානවා වගේ වැඩක් කරගත්තා. ඊට පස්සේ මේ බෙල්ට් එක දාන්නේ නැහැනේ. බෙල්ට් එකක් වගේ ඇඳලා තියෙන ෂර්ට් එක අඳිනවනේ. ඔව්. ඒ වගේ තත්ත්වයක් යනවානේ. ඒව ෂර්ට්ුත් තියෙනවා. බෙල්ට් එකක් ඇඳලා තියෙනවා ෂර්ට් එකේ. එතකොට බෙල්ට් එක දැම්මා වගේ. දැම්මා වගේ. එතකොට මේ එහෙම තත්ත්වයකට ගිහිලා දෙවනි තර අඩු වුණා. දැන් මේ පාර මෙච්චර භයානක තත්ත්වයක් කියනකොට මිනිස්සුන්ගේ හැසිරීම විනය කියන එක සම්බන්ධව
ඒක විවිධ පැති වලින් බලන්න ඕන එකක් එක. එකක් තමයි මේ කාලේ අවුරුදු එහෙම ඉවර වෙලා අවුරුදු කාලා අතේ තියෙන සල්ලි එහෙම වියදම් කරලා දරිද්‍රතාවය උග්‍ර වෙලා තියෙනවා. නේමයි. දැන් අවුරුදු වලින් පස්සේනේ ඒ නිසා කීයක් කරේ හොයාගන්න එළියට බහින මිනිසුත් ඉන්නවා. ඒ වගේම තමයි අනිත් එක තමයි මේ මේක සංජානනය කරාට අර බරපතල විදිහට සමාජයේ සංජානනය වෙන ස්වභාවයක්. දැනෙනවා. දැනෙනවා අඩුයි. ඒ කියන්නේ මේ මට මට කියන්න තියෙන්නේ මම ඔබතුමාට ඉස්සෙල්ලත් කිව්වා මේ මේවා මේවා ප්‍රකාශ නිකුත් කරන උදවිය. ඒ කියන්නේ sannivedanaya වුණාට සංජානනය වෙනවා. සංජානනය දෙන්නෙත් නෑ. දැන් ඒවා මේවා සඳහන් කරන උදවිය මේවා සම්බන්ධව ප්‍රකාශ නිකුත් කරන තොරතුරු දෙන උදවිය හාමුදුරුව බණ කියනවා වගේ මේක කරලා හරියන්නේ නෑ. ඔව්. ඒක තදින් ඉන්නවනේ. තදින් ප්‍රකාශ කරන්න පුළුවන් ප්‍රකාශකයෝ හරි යොදවලා මේ ගැන හරියට ප්‍රකාශනයක් සමාජය තුල සමාජගත කරවන්න වෙනවා. එහෙම නැතිනම් දැන් මේ ඇති වෙන තත්ත්වය නිවැරදි තොරතුරු දෙන්න වෙනවා පළවෙනි කාරණය. අනිත් එක තමයි දැන් ඔය ඉන්දියාවේ වගේ ඇති වෙච්ච සිදුවීම්. ඒව බලපුවාම මට මත මතක්ුනේම ඇත්තරම බුදුගුණ අලංකාරයේ මේ දොරින් දොර මිනි ගොඩවල් තියෙන හැටි ගෑන් ගැට මර හඬ දීගෙන මිනිස්සු අඬන හැටි වැටෙන හැටි පහරල් වල මෙහෙම වෙන්න දෙන විශාලාමානුවර කියලා ඒ ඇති වෙච්ච නිසා තමයි මම බුදුගුණ අලංකාරය සම්බන්ධව කතා කරන්න ඕනේ කියලා හිතුනේ නැවත කියවන්න ආසාව ඇති වෙන්නේ මේ වගේ ගැඹුරු sannivedanayak ඇති කරලා මිනිසුන්ගේ ඒ හික්මීම දිනු ගන්න අනෙක් එක තමයි මිනිස්සු දෙතුන් පාරක් එක වලකට වැටුණාම තුන්වෙනි පාර දන්නවා ඒ වලේ වැටුණා පළවෙනි පාරක් තුනා දෙවෙනි පාරක් තුනා දැන් මේ පාර ගානක් නැති වෙලා යනවා ඒක මේ වතාවේ සිද්ධ කරොත් නම් මේක හරි බරපතලයි කියලා අපිට තේරෙන්නේ දැන් අපි මේ මැදිරියේ කවදාවත් මේ විදිහට මේ වර්ණ මහත්ය ඔබතුමා මාසිකක් දාගෙන කතා කරන්නේ කතා කරේ නැහැ මොකද අපි මුල් කාලේ මේක ආවහමත් මේ විදිහට මේ හම්බ වුණත් අතරම මේ දවස්වල පටිගත කිරීමනේ කරේ ඔව් එතකොට මේ පටිගත කලාතනකට ගිහිල්ලා මාස ගන්න නැතුව සාමාන්‍ය විදිහට පටිගත කිරීම කළා එහෙමයි හැබැයි මේ දවස්වල දෙන්න දෙන්න එකතු වෙන්න එපා කියලා නේ කණ්ඩායම් ගන්න ඒ තිබුණානේ දැන් නෑනේ දැන් මාව මට විශ්වාසවත් නෑ ඔබතුමාට ඔබතුමා විශ්වාසවත් නෑ අපි දෙන්නට අපි දෙන්නා මේ වෙලාවේ විශ්වාසවන්ත නෑ කියන්නේ මේ වෛරස් එකත් එක්ක එහෙමයි දැන් මේක ඔබතුමාගේ තියෙන්න පුළුවන් සමහරට මගේ තියෙන්න පුළුවන් ඒ නිසා මම කියන්නේ මේ වෙලාවේ මිනිසුන්ගේ ඒ හික්මීම ඒ තමන්ගේ පාලනය තමන් පාලනය කර ගැනීම ඒක අවශ්‍ය වෙනවා මොකද ලොක්ඩවුන් කරන්න කියලා මිනිස්සු ප්‍රකාශ කරාට ඒ තුල යම්කිසි මොකක් හරි අපි නොදකින පැත්තක් ඇති කියලා මම විශ්වාස කරන වරණ මහත්තයා මේ එසේ නොකර ඉන්න එහෙම වුණාම ඇති වෙන වෙන ගැටලු දිහා බලන ඇති නමුත් අපි පාලනය වුණොත් රට වහන්න නැති තත්ත්වයකට පත් කරගන්න පුළුවන් වෙයි කියලා හිතනවා නමුත් ඉතින් ඒවා සෞඛ්‍ය අංශ දන්න දේවල් අපිට අදහස් ප්‍රකාශ කරන්න ගිහිල්ලා අපිට මෙන්න මේ වෙලාවේ මෙහෙම එකක් තියෙනවා දැන් අපි බෞද්ධයෙක් වුණාම පාසල් යන කාලේ ඉඳලම කරපු භාවනාවක් නේ වර්ණ මහත්තයා මෛත්‍රී භාවනාව. එහෙමයි. ඇත්තටම මේ දවස්වල මෛත්‍රී භාවනාව ගැන මුකුත් දන්න දුවත් මෛත්‍රී භාවනාව කරා. පොරෙන් බැලුව ඇස්සරලා ඊට පස්සේ ඕලිමේ ඉඳලා මෛත්‍රී භාවනාව මිනිහෙක්ගේ විනය හදන හැටි බලන්න. මේ වෙලාවේ මම නිදුක් වෙම්මා. මට කොවිඩ් හැදෙන්න එපා. මම නිරෝගී කෙනෙක් වෙම්මා. නිදුක් වෙම්මා, නිරෝගී වෙම්මා, සුවපත් වෙම්මා, දුකින් මිදෙම්මා. මගේ සේෆ්ටිය මම හදා ගන්නවා. ඒක මම මාක්ස් දානවා, අත හොදනවා, ඔක්කොම කරනවා. ඊට පස්සේ මාමෙන්ම සියලු සත්ත්වයෝ මම තේරුම් ගන්න ඕන මම එළියට ගියාට පස්සේ මගේ තුල තිබුණොත් එහෙම මේ වගේ මේ තව කෙනෙක් මේ මරණයටපත් කරන්න පවා හේතුවක් වෙන මේ වෛරසය. ඒ නිසා ඒක තුලින් තව කෙනෙකුට හානියක් නොවේවා කියන විදිහට විනයවත් ඒ අවශ්‍ය සෞඛ්‍ය ක්‍රියාමාර්ග අනුව කටයුතු කරන්න හැකියාව ලැබෙන්න මේ මිනිස්සුන්ට මේ බෞද්ධයන් විශේෂයෙන් මේ මෛත්‍රී භාවනාව කරන්න අනිත් මිනිස්සු දුපත් වේවා කියනවනේ. එතකොට කෙල ටිකක්වත් මහාපාරේ ගහන්න නැති ඈ ඒ කියන්නේ ඒකෙමුත් හතවකින් වරු එක පෑගිලා ඒ තුලින් යමක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් සමාජයේට තමන් පාවිච්චි කරපු මේ මොකද මුඛාවරණ අරේ මේ දදා ගිහිල්ලා ඒ වගේ විනයක් හදාගන්න පුළුවන් නම් ඒ වගේ සංයමයක් අපි තුල දිනු කරගන්න පුළුවන් නම් Tamanta ලෙඩේ තියනවා කියලා දැනගත්තට පස්සේ දැන් එපා කියලා තියනවනේ මේ දවස්වල ආගමික ස්ථානවලට යන්න. එහෙමයි.
ඒ පියෙද්දි දැන් ඉස්සරහට ඉන්නේ වෙසක් කාලේ ඊට පස්සේ පොසොන් මාසය. ඒත් තමයි බුදුදහමට ලැබී බෞද්ධය. හැබැයි ඉතින් ඒ වුණාට සමහරු කොච්චර කිව්වත් අර පන්සල් ඇතුළට ඇවිල්ලා දැන් පිරිත් නූල් ඉල්ලනවා. මේ එපා කියලා දෙන්නේ මේ වැඩේ කරන්න. එහෙමයි. ඈ ඒක පොඩ්ඩක් ආමුදුරුවලා ගැන හිතන්න ඕනේ. මොකද ඔබ ලෙඩ වුණොත් එහෙම ඔබට ඕන තරම් කට්ටිය ඉන්නවා. මිනිස්සු ඉන්නවා. අපි ලෙඩ වුණොත් එහෙම සමහර වෙලාවට ආමුදුරුව වෙච්ච අපි ඊට පස්සේ පන්සලෙන් ලෙඩේ ගමට ගියා කියලා කියන්නේ. එහෙමයි. පන්සල් රැල්ල කියලා නෝ පන්සල් රැල්ල කියලා හදන්නේ ඊට පස්සේ. මං කියන්නේ පිරිත් නූල් ඉල්ලන්නට ඒව මේවා පන්සල් ඇතුළට මේ ඇවිල්ලා නොවිච්චාති දෙන්න ඒව මේ වෙලාවේ පොඩ්ඩක් නතර කරන්න දාන්නේ ව්‍යාගන් හරි වික්ෂුන් වහන්සේලා වන්දනවා කියන සම්මතය ඉන්නවනේ මේ වෙලාවේ. ඉතින් ඒ නිසා දාන්නේ කවුරු හරි ලඟව හදාගෙන හරි ඒව කරගන්නවයි කියන එක. නමුත් ඒ විනය නෑ තවම පරණ විදිහට සමහර තැන්වල අපිට පේනවා බුදුදහම අදහන්න ඕන බෝධි පූජා තියන්න ඕන දන් දෙන්න ඕන. හැබැයි හිතන්න ඕන ඒකෙන් වෙන්නේ මහා පිරිසකට මේ වෙලාවේ මහා නර්ථය. ඒකට විනයක් තියෙනවා. නැත්නම් දන් දෙන්න එපා බෝධි පූජා තියන්න එපා කියලා නෙවෙයි කියන්නේ. මේ මම පහුගිය දවසක පන්සලට ආව පුංචි ළමයි කිව්වා පුතේ මට ඔයාගෙන් පොවෙන්න තියෙන්න පුළුවන්. හැබැයි ඔයා පොඩි දරුවෙක්නේ. එයා පිරිත් නූලක් ඉල්ලන්න ඇවිල්ලා. මගෙන් ඔයාට පොවෙන්න පුළුවන්. මගෙන් යන්න පුළුවන් ඔයාට. ඒ නිසා ආයේ එන්න එපා පුතා මේ ටිකේ වරුණාට පස්සේ ඔයාට පිරිත් නූල් අපි වදින්න කියලා යාට පිරිත් නූලක් කඩලා දීලා අර අතේ ගා ගන්න මේ ආවරණ සැන්දැසෙත් දීලා තමයි යාව පිටත් කරලා ඇරියේ. එතකොට අපිට බලන්න වරණ මහත්තයා අපිට පන්සල වෙනුත් විනය හදන්න පුළුවන් සහ අපි මේ දවස්වල හාමුදුරුවෝ අති මුත් දැන් ගෞතම හාමුදුරුවොත් මට එනකොට උන්වහන්සේ සඳහන් කරපු දේ තමයි මේ මුඛාවරණ දෙකක් දාගන්න කිව්වා. ඊට පස්සේ අර වෙන ආවරණයක් තියෙන ඉස්සරහා ප්ලාස්ටික් වලින් ඒක ගුද්දාගෙන යන්න කිව්වා. මැදිරිය ඇතුළට ගිහිල්ලා ගලවන්න මේවා එකක් ගලවලා අනිකෙන් බණ කියන්නේ කියලා කිව්වා. දෙකක් දාගෙන යන්න කියලා කිව්වා. හරි පරිස්සමින් බණ ටික කියලා ආපෝ පන්සලට එන්න කියලා මට කෝල් කරන වෙලාවේ හවස ගෞතම හඳුරු සඳහන් කරේ. ඒතකොට උන්වහන්සේලා ඒ දැන් යම් කෙනෙක් හිතන්න පුළුවන් සවන්හස හොඳ තැනක් එතන. කෙනෙක් හිතන්න පුළුවන් මරණයට බයද ස්වාමීන් වහන්සේලාත් මහලොකුවට බණ කියනවා මරණයට බයද ඉතින් ඔය හැටියට ඔය තරම් රැකවරණය වෙන්න කියලා. බය සහ ආරක්ෂාව අතර මොකද්ද මේ කතාව? නෑනේ දැන් බුදුහාමුදුරුවොත් එහෙනම් උන්වහන්සේ මරණයට කොහොමවත් බය නැති කෙනෙක් වෙන්නේ නැහැ. උන්වහන්සේ බයම නෑනේ. ඉතින් උන්වහන්සේ විරේක වෙලඳුවා. ඉතින් විරේක පැත්ත උන්වහන්සේට කරේ ඒ කියන්නේ විරේක කරේ උන්වහන්සේව නිල් මහා නිල් මලක් සිමිට දීලානේ ජීවක දෙතමත්ය. ඔව් ජීවක දෙතමත්ය. ඔව් එතුමා තමයි. එතකොට නිල් මහා නිල් මලක් සිමිට දීලානේ. එතකොට කෙනෙක් කියන්න පුළුවන් ඉතින් බුදුහාමුදුරුවන් මෙච්චර බයයිද? ඊට පස්සේ අර ආනන්ද අවුද දේවදත්ත හාමුදුරු ගල් පෙරලපුවාම කකුල උන්වහන්සේගේ ගල් තලුමක් ඇති වුණාට පස්සේ අර ගල් පෙරලපු අවස්ථාවේ ඒකට බෙහෙත් කරත් ඒ ජීවක වෛද්‍යතුමානි. එතකොට ඒ එතුමා එහෙම බලපුවාම ඉතින් බුදුහාමුදුරුව තමන්ගේ ශාරීරියේ පැවැත්ම ගැන හිතලා තියෙනවා. ඊට පස්සේ ඔය බුද්ධංග දේශනා කරලා තියෙන්නේ. එහෙම ගිහිල්ලා මහා කස්සප බුද්ධංග, චුන්ද බුද්ධංග ඒවා දේශනා කරලා තියෙන්නේ. ගිරිමානන්ද සූත්‍ර ආදී වල දේශනා කරලා තිනවා මේ ගිහිල්ලා. ඊට පස්සේ ඒ විතරක් නෙවෙයි බේසජ්ජ කන්දකේ කියලා විනය පිටකේ තියෙනනේ බෙහෙත් වට්ටෝරු ටික. එහෙමයි. අරලු බුළු නෙල්ලි වලින් හදාගන්න ගෝමූත්‍රයෙන් හදාගන්න බෙහෙත් වට්ටෝරු ටිකක් තියෙනවා මේ රෝගියට මේ රෝගියට මේ රෝගියට කියලා. ඒක දිගයි වේසත්ජ්ජකන්දේ වෙනම එකක් තියෙනවා මේ විනේ පිටකේ. ඒතකොට මේ කන්දක විනේ. එතකොට දැන් ඔය සීන කාරණා අසක තිබ්බත් ගිලොණෙකුට උපස්ථාන කිරීම බුදුරජාණන් වහන්සේට උපස්ථාන කළා සමහර කෙනෙක්. يعني උන්වහන්සේගේ දේශනාවට උපස්ථාන කරා වගේ. ඒකයි. ඒකයි. එතකොට අපිට බලනකොටම වර්ණ මහත්තය එහෙම බලද්දී එහෙම අපිට ජීවිතේ දිහා බලන්න බුදුහාමර ඉඩ දීලා නැහැ. එහෙමයි. ඒ කියන්නේ මරණ බව හැබෑව. මරණ බව හැබෑව වුණාට මේ ලැබූ මනුස්ස ජීවිතෙන් උපරිම ප්‍රයෝජන ගන්න නිදුක් නිරෝගී සම්පන්නිය තියෙන්නට ඕන හින්දා තමයි බුදුහාමුදුරු භික්ෂුන් වහන්සේට විකාල භෝජන ආදී ශික්ෂාපද පනවලා. ඈ ඊට පස්සේ උන්වහන්සේලාගේ ශරීර සෞඛ්‍යයට හේතු වෙන්න තමයි ඔය ප්‍රත්‍යක්ෂ පින්ඩපාත ප්‍රත්‍යක්ෂාව දේශනා කරලා තියෙන්නේ මේ ශරීරය මේ හැදෙන්න මේකේ මදේ වැඩි වෙන්න ශරීරයේ පුෂ්ටිමත් වෙන්න නෙවෙයි මම මේ ආහාර ටික ගන්නෙ මගේ පැවැත්ම හින්දා මට ජීවත් වෙන්න ඕන හින්දා නෙවදවාය නෙමදාය නමන්දනාය නවිභූෂණාය කියලා උන්වහන්සේ පෙන්වලා තියෙන්නේ ඒ ප්‍රත්‍යක්ෂා කරන්න කියලා පවා තියෙන්නේ ජීවිතේ ආහාර පැත්තෙන් සෞඛ්‍යමය පැත්තෙන් තියෙනවා ඊට පස්සේ භික්ෂුන් වහන්සේලා උපදෙස් දෙනවානේ ආහාර පිළිබඳව දැනුවත් ඒවා
ප්‍රමාණික ප්‍රාමාණිකව ගන්න විදිහක් උන්වහන්සේ පෙන්වනවා. ඊට පස්සේ අපි ගත්තොත් එහෙම ශේකියා වලට ගත්තොත් එහෙම සමසූපකම් පින්දපාතම් මුංජි ස්වාමීති සික්ඛාකරණීය කියලා. බතර සරලන ව්‍යංජන. කියන බත් ගොඩක් බෙදාගෙන මේ කියන්නේ ව්‍යංජන පොඩ පොඩ දාගන්න නෙමෙයි. එහෙම නේ සමසූපකම් සමානව ගැලපේ බතර සරලන ව්‍යංජන දාගන්න බෙදාගෙන වරදන්න කියලා. ඒක තියෙන්නේ ශේකියාවල. ශේකියාව. මේ ඔක්කොම දේශනා කරලපුවාම වරණහත්ය එහෙම අපිට නිගමනය කරන්න බැහැ. ඒ කියන්නේ මැරෙන්න ඉඩ බලන් ඉන්න කියලා නෙමෙයි කියලා තියෙන්නේ. භික්ෂුවගේ ආරක්ෂාවට බුදුහාමුදුරුවෝ යෝජනා කරලා තියෙන දේවල් බොහොමයි. භික්ෂුන් වහන්සේගේ ආරක්ෂාවට තමයි විනය තියෙන්නේම ආරක්ෂාවට. නැත්තම් ඔය එකක් හරි කඩපුවාම මැරෙන්න වෙනවා. එහෙමයි. මැරෙන්න හිතනවා. එහෙමයි. හරිද? ඒ නිසා මැරෙන්න හිතන තරම් ශෝකයක් ඇති වෙනවා. ඒ නිසා ජීවිතේ මොකද පසුබෑමක් ඇති වෙනවා. පස්සේ දුක් විඳින්න හිතනවා. එනිසා භික්ෂුවගේ මරණයට සමාන දුකකින් බේරා ගන්න විනය දේශනා කළ තියෙදි එහෙම මරණයට කවදා හරි පත් වෙන හින්දා ඔය ඕන විදිහට ජීවත් වෙනවා එහෙම කියලා නෙවෙයි. අපිට අපි ලැබුණු මනුස්ස ජීවිතයේ මේ පැවිද්දේ තවම ඵල ලබා ගන්නට අපේ ජීවිතය සාර්ථක කර ගන්නට තව ධර්මයේ හදාරන්න සසර ගමන මේ භවයේ නිවන් දක ගන්න බැරුණොත් එහෙම සසර ගමන කෙටි කර ගන්න අවශ්‍ය වෙන ප්‍රතිපදාවන් ටික දිනු කර ගන්න මේ හේතු වෙන කාරණා දිනු කරන්න මේ කලේබරේ මේ ශරීරය ඕන. එහෙමයි. මේක රැකගත්තොත් තමයි ඔඩික් කරගන්න පුළුවන්. එහෙමයි. එහෙම නැත්තම් ඒක කරගන්න බෑ මැරෙනවනේ කියලා ඔහේ ඉඩ දීලා තිබ්බොත් එහෙම එහෙම බෑ. ඒ නිසා ඔබත් බෞද්ධයෝ විදිහට මේ බණ අහන නැත්නම් ශ්‍රාවකයෝ විදිහට මේ ධර්මානුශාසනාවනොත් එක්ක එකතු වෙන පින්වත් පිරිසක් විදිහට ඔබටත් තව පින්කම් ගොඩාක් සිදු කරන්න තියෙනවා ජීවිතේ. එහෙමයි. තව ඔබට බණ අහන්න තියෙනවා. සහ භාවනා කරන්න සිත දියුණු කරගන්න ධ්‍යාන උපදවා ගන්න මාර්ගඵල වලට පත් වෙන්න මේ ජීවිතේ බැරිකමක් නැහැ මේක පවත්වා ගත්තොත් හදවා ගත්තොත් ඒ නිසා ඉනත් මේ පෙරදිග ඥානය මතුවලා නැවතත් මේ ලෞතුරා සේ සද්ධර්මයේ ලෝකේ බබලෙන්ට හේතු වෙන සාධක ලෝකේ සකස් වෙමින් යනවා මේ කාල පරාසී ඉන්දියාවේ බුදු පිළිම මේ නිකන් දේව පිළිම උස්සන් ගිහිල්ලා කුඩු කරලා දාන්නේ ගංගාවට අතාරිනවා ගංගාවට අතාරිනවා බුදුරජාණන් වහන්සේ කෙරෙහි නැඹුරු වෙලා ඒ වෙනුවෙන් ගෞරවය පුදන කාලයක් වෙනවා කාලයක් පුදන කාලයක් වෙනවා ඒ කාලය තුල ඔබටත් මේ කාලේ පුදු අපහසුතාවයක් තිබුණත් භාවනා කරන්නට වගේ දේවල් වලට මේ භාවනා මධ්‍යස්ථාන වලට යන්න මේ ධර්ම මාර්ගයේ රැඳෙන්න ඒ බොහොම ලස්සන ලෝකය නැවත ඔබට දකින්න ඔබේ ජීවිතය සුරක්ෂිත කරගන්න අවශ්‍ය වෙන ඒ නිසා විනයෙන් යුක්තව සංයමයෙන් යුක්තව මේ විපරීත කාලය තුළ අසංයමය දුරු කරලා සංයමයෙන් යුක්තව කටයුතු කරන්න අපි ඔබට ආරාධනා කරනවා. ඒක තමයි බෞද්ධෝ විදිහට ලෝකයට දෙන්න පුළුවන් ආදර්ශය. මොකද මිනිස්සු දකින්න පැත්ත නෙවෙයි බුදුදහම තුළ තියෙන්නේ බුදුහාමුදුරන්ගේ දේශනාව තුළ තියෙන්නේ හරි නිවිච්ච සැනසිච්ච එවගේම අපි විතරක් නෙවෙයි ලෝක සත්‍යයම සුවපත් වේවා කියන ප්‍රාර්ථනාව තියෙන පිරිසක් තමයි මේ බුදුදහමත් එක්ක ඉන්නේ. එහෙමයි. ඒ නිසා ඒ ආදර්ශයේ ලෝකයට දෙන්න කියලා මම ඔබට ආරාධනා කරනවා යෝජනා කරනවා. හොඳයි. අපි අර සාමාන්‍යයෙන් කියන්නේ අපෙන් මොන අපිට මොනවද උනේ? එහෙමනේ අපි බලන්නේ. ඒ කියන්නේ අපිට මොනවද ලැබුණේ? අපෙන් පැත්ත බලන්නේ. අර නුඹෙන් රටට මිස රටෙන් නුඹට වෙන යුතුකම් ගැන හිතන්නේ පාටලන්නේ කියලා තියෙනවා. ඔව් ඔව්. ඒක තමයි පැන්නේ කියමන. කිහිපැන්නේ කියමනේ තියෙන්නේ. දැන් අපි බොහෝ වෙලාවට අපිට මේ කොරෝනාව සංගතින් විදෙන්නට මොනවද මෙයාලා කළේ? පාලකයෝ කළේ. සෞඛ්‍ය අංශ කළේ. රට විරුව සුව විරුව මේ හැමෝම කළේ මොනවද කියලා තමයි හොයන්නේ. හැබැයි අපි මොනවද මේ තත්ත්වෙන් විදෙන්නට ලබා දුන්නේ කළේ කියලා අපිට හිතන්නට පුළුවන් කමක් ලැබෙනව නම් මම හිතන්නේ වර්තමාන සමාජයේ මේ වැසනය මේ කොරෝනා අවදානම කොවිඩ් වසංගතය මුලින් රූපතාව දමන්නට පුළුවන්. දැන් සාමාන්‍ය වෛද්‍යවරු කියනවා මේක දේශීය වෛද්‍යවරුත් කියනවා බටහිර වෛද්‍යවරුත් කියනවා දිනපතා පුළුවන් නම් ඔබ හුමාලය ටිකක් අල්ලන්න වාෂ්ප ටිකක් අල්ලන්න ස්ටීම් කරන්න මෙහෙම කියලා කියනවා. ඒ පරහිත සුව පිණිසමයි මේක වෙන්නේ. සමාහිත සුව පිණිස සහ පරහිත සුව පිණිසමයි. කියන්නේ කැමිකල් රැලි හැදෙන්නේ නැති වෙන්නේ. රැලි. ඉතින් ඒ දේවත් හරියට කරන්නේ නැතුව මුකවාඩම දාන්න දැන් අර වද උදේ මේ ශාක්‍යවලෝකනේදී හරි අපූර්ව කතාවක් කිව්වා අපි නෙල්ලිකල හමුදුරුව මල්ටිබෙල් රොකට් මේ බරාවි ගිනියාවි මේ ඔක්කොම තමයි මිනිසුන්ගේ ආරක්ෂාවට තියෙන්නේ කියලා හිතාගෙන හිටියේ. මේවා තිබ්බොත් ඒ රට ආරක්ෂිතයි සන්නද්දයි කියන හිතුවේ. අන්සාන වශයෙන් සබන් කැල්ලයි මුඛාවරණය තමයි ආරක්ෂාවට ළඟ හිටියේ කියලා උන්වහන්සේ සිහිපත් කළා.